කොහෙද මේ? අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට පියෙක් වගේ ඉන්න කෙනෙක්. එතුමාගේ උපන්දිනේ, උපන්දිනේ සුභපතන්නාව. කොහොමද මැතිවරණේ දැන් ජයග්‍රහණය කළා? මහා ගස් කඩාගෙන වැටෙනකොට, සුලි කුණාටු වෙනකොට, සුනාමි එනකොට මිනිස්සුත් එක්ක හිටපු රෝහිත අබේගුණවර්ධනව කරුත දිස්ත්‍රික්කේ ජනතාව අමතක කළේ නැහැ. මහින්ද මහත්තයා මොකද කිව්වේ? මහින්ද මහත්තයා ඔයා දක්ෂේ. හැමදාම රෝහිත කවදාවත් අවුරුදු 27න් පැරදිලා නැහැ. රෝහිතව පරද්දන්න බෑ කියලා. ඉතින් මේ මොකද දැන් මේ කියන්නේ ආයි නැවත මොකක්ද ආරාධනාවක් ආවද? අපේ නාමල් විනේ වැඩ කරන්න රෝහිත මොකද්ද මේ නාමල් ඇතෑරලා කරේ කියලා එහෙම නෑ. මහින්ද මහත්තයා කියලා කියන්නේ ඉතා බුද්ධිමත් දේශපාලන නායකයෙක්. එතුමා ඉතින් බොහොම හැම කෙනෙකුටම ආදර්ශමත් දේශපාලන නායකයෙක්. ඉතින් අපි බලමු මේ ඉදිරියේදී මේ ආණ්ඩුව අපි ආශිර්වාද කරනවා මේ ආණ්ඩුවට හොඳින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා අද කැබිනට් මණ්ඩලයේදී උරුම දුන්නා. එතකොට ඒ ජනතාව බලාපොරොත්තු දීටු කරන්න පුළුවන් වුණොත් මං හිතන්නේ සමත් ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් වෙයි. දැන් ඔබතුමාට තේරෙන්නේ නැද්ද ඔබතුමා තනි වෙලා කියලා? තනි වෙනාද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, සැබෑ විපක්ෂයක වගකීම දරන එක. එතකොට විපක්ෂයේ භූමිකාවේදී මගේ පාර්ලිමේන්තුවේ මේ අඛණ්ඩව හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වගකීම මං හරියාකාරව ඉටු කරනවා. මං හිතන්නේ ඒක විපක්ෂයක හොඳ කාර්යභාරයක් කරවන්න පුළුවන් වෙයි. මන්ත්‍රීද වන්ද නැ තුන් දෙනෙක් ඉන්නවනේ අවිල කතා කරන්න හරි බා. මචුරෙන් පස්සේ තුම හම්බෙන්නා? ඔව් පොඩක් අපේ නායකතුමානි. අහහ පොඩ මුණ ගෙන්නා. මොකද අද උපන්දිනේද? උපන්දිනේ මගේ තෙරේද දුන්නු. එන අද අද මොකෝවේ? උපන්දිනේ ආයෙමනේ. කොහොමද මෙතිවරණෙත් එම පස්සේ කතා කරමුද? පස්සේ කතා කරමු.